ඔබට නිරෝගී දිවියක් පවතා ගැනීමට සෞඛ්‍ය නිරෝගීව තබා ගැනීමට සෞඛ්‍ය පිළිබඳ කිසියම් අවබෝධයක් කිසියම් අධ්‍යයනයක් තිබේ නම් එය මහත් පිටුවහලක් වුණාට සැකයක් නැහැ. රූපවාහිනියේ මාගෙදර ස්වාධීන රූපවාහිනිය අද දිනෙහි ආරම්භ කරනවා අලුත් අත්දැකීමක් ඔබට ලබා දෙන්නට. ඒ සෞඛ්‍ය වැඩසටහන් මාලාවක් ඔස්සේ ඔබගේ සෞඛ්‍ය යහතින් පවත්වා ගන්නේ කෙසේද කියන කාරණාව පියවරෙන් පියවර දැනුවත් කරන්නට. ඒ සඳහා මූලික අදියර වශයෙන් අද දිනේ අප පැවෙන්න සිටිනවා කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලට. අපි බලමු ඔබගේ සෞඛ්‍ය කෙසේද හොඳින් පවත්වා ගන්නේ කියා. අයිබුවන් වෛද්‍යතුමනි, තරමක කාර්යබහුල දවසක් වගේ පේන්නේ. අද දවසේ තරමක් කාර්යබහුලයි. නමුත් උතුවාගේ කාලයෙන් බිඳක් අපට අවශ්‍යයි කිසියම් රෝගයක් පිළිබඳ දැනුවත්වීමක් ලබා ගන්නට. ඔව්. අපි එහෙනම් ගර්භණී මවන්ට වැදගත් වෙන මාතෘකාවක් අද සාකච්ඡා කරොත් හොඳයි. මට මුත්තක් දෙන්න මේ අම්මා අපිට කියලා. හොඳයි. අප බලමු මේ දිනවල ගර්භණී ඔබට බලපාන කාලීන මාතෘකාවන්ගෙන් එකක් කොහොමද කියලා වෛද්‍යතුමාගෙන් විමසලා. කුමන රෝගී තත්ත්වයක් ගැන සාකච්ඡා කරත් හොඳද වෛද්‍යතුමනි? මම කල්පනා කරා ඇත්තටම ගර්භණී මවරුන් නොදැනුවත්කම නිසා මුහුණ දෙන ගොඩක් ගැටලු තියෙන රෝග තත්ත්වයක්. අධිරුධිර පීඩනය ගැන කතා කරන්න. අප දන්නවා අධික රුධිර පීඩනය කියන්නේ සුලභ මාතෘකාවක්. බොහෝ දෙනාට වැළඳෙන රෝගී තත්ත්වයක්. නමුත් ගර්භණී අවස්ථාවේදී අධික රුධිර පීඩනය තිබුණොත් ඔබ ඒ පිළිබඳව යම් කිසි පරීක්ෂණයකට යම්කිසි සැලකිල්ලකට වැඩිදුරටත් භාජන විය යුතුයි. මන්ද කුසෙහි දරුවෙකු දරා සිටින නිසා. එසේ නේද වෛද්‍ය? ඔව්. අපි සාමාන්‍ය රෝගී තත්ත්වයකදී ගර්භණී නොවන කෙනෙකුගේ රුධිර පීඩනය ප්‍රතිකාර කිරීමේදී දක්වන සැලකිල්ලට වඩා ඉතාමත් වැඩි සැලකිල්ලක් ගර්භණී මවකට දක්වන්න සිදු වෙනවා. සමහර විට ගර්භණී මවට ගර්භණී තත්ත්වයට පත්වන්න කලින් සිටම අධිරුධිර පීඩනය තිබුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නා විශේෂ තත්ත්වයක් තියෙනවා. ගර්භණී සමයේදී පමණක් හටගන්න අධිරුධිර පීඩනය. බොහෝ විට ගර්භණී තත්ත්වයේ සති 20න් පසුව ඇතිවන්නා වූ අධිරුධිර පීඩනය අපි සලකන්නේ විශේෂිත අධිරුධිර පීඩන තත්ත්වයක්. එහෙම නැත්නම් ගර්භණී සමයේදී පමණක් ඇතිවන අධිරුධිර පීඩන තත්ත්වයක් විදියට. ඉතින් අපි මේ තත්ත්ව දෙකටම විශේෂිත සැලකිල්ලක් දක්වලා ප්‍රතිකාර දෙන්නට අවශ්‍යයි. ඔව්, ඔබතුමා සඳහන් කර හරනවට මම කැමති මුලින්ම එළඹෙන්න. අප දන්නවා තරුණ වයසේදීත් මේක වයසට ගියාම නොවේ ගර්භණී සමයට කලින් දරුවෙකු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වෙන කාලයේහි අධික රුධිර පීඩනයේ පසුන කාන්තාවක් සිටින්නට පුළුවන්. එවැනි තැනැත්තියක් කෙසේද තමාගේ මේ ගර්භණීතාවයට සූදානම් වන්නේ රුධිර පීඩනය සම්බන්ධ? ඒ තමත් වැදගත් ප්‍රශ්නයක්. සමහර විට වෙනත් වකුගඩු රෝග නිසා හෝ නැත්නම් ආවේණයෙන් ඇතිවන්නා වූ රුධිර පීඩන තත්ත්වය නිසා ගර්භණී තත්ත්වයට පත්වන්නට කලින්ම තරුණ වයසේ කාන්තාවකට අධික රුධිර පීඩනය පවතින්නට පුළුවන්. එවැනි මවක් අපිට ගර්භණී තත්ත්වයට පත් වුණාට පස්සේ විශේෂිත සැලකිල්ලක් දක්වන්න ඕන. තමන් පරීක්ෂා කරන වෛද්‍යවරයාට දැනුම් දෙන්න ඕන තමන් කාලයක් තිස්සේ අධිරුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නවා කියන එක. විශේෂයෙන්ම සාමාන්‍ය ගර්භණී නොවන කෙනෙකු ලබා ගන්නා ඖෂධ විශේෂ සංඛ්‍යාවක් තියෙනවා ගර්භණී සමයේදී භාවිතා කරන්නට බැරි. එවැනි ඖෂධ දිගටම භාවිතා කරොත් ගර්භණී සමයේදී දරුවාට සංකූලතා ඇති වෙන්නට පුළුවන්. එම නිසා ඔබට අධිරුධිර පීඩනය පවතී නම් ගර්භණී තත්ත්වයට පත් වූ වහාම ඔබේ වෛද්‍යවරයාට මෙම අධිරුධිර පීඩන තත්ත්වය පාලනය කිරීම සම්බන්ධව පවසන්නට ඕන. ඒ වගේම ඒ සම්බන්ධ අවශ්‍ය උපදෙස් ලබා ගන්නට ඕන. ගර්භණී සමයට පෙර මුල සිටම අධිරුධිර පීඩනය තියෙන කෙනෙක් තමට එම රෝගය තිබෙනවා කියා ප්‍රතිකාරය දැනගෙන ගර්භණී සමයට පිවිසෙන්නේ. නමුත් ඔබතුමා සඳහන් කළ දෙවැනි අවස්ථාව ගර්භණී සමයේ තුල රුධිර පීඩනය ඇති වෙනවා නම් ඒ අඳුනා ගැනීම සඳහා කිසියම් රෝගියාටත් යම් දැනුවත්භාවයක් තිබීම වෛද්‍යවරයෙකු කරා යොමු වීමට වඩා ප්‍රයෝජනවත් වන්නට පුළුවන්. මා කැමති අපේ දෙවැනියට සඳහන් කළ අවස්ථාව පිළිබඳ කිසියම් විස්තරයක් කරන්න. බොහෝ විට ගර්භණී තත්ත්වය සති 20න් පසු ඇතිවන්නා වූ අධිරුධිර පීඩනය තමයි අපි සලකන්නේ ගර්භණී සමයේදී ඇතිවන අධිරුධිර පීඩන තත්ත්වය කියලා. ඇත්තටම අපිට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහලේ ඉන්න අපි එක් රෝගියෙක්ව පරීක්ෂා කරන්නට යමු. අප මේ පැමිණ සිටින්නේ ගර්භණී මාතාව නිවාසිකව ප්‍රතිකාර ලබන පාටු සංකීර්ණයකට. ඉතින් මම කැමතියි අපි මවකට යොමු වීමට කලින් දැනගන්නට කෙනෙකු නිවසේදී හෝ එසේ නැත්නම් වෛද්‍යවරයෙකු කරා යොමු වන අවස්ථාවකදී හෝ තමන්ට අධික රුධිර පීඩනය තියෙනවා කියලා දැනගන්නට පුළුවන්. දැනගෙන දරුවා ලැබෙන්නට ඉන්නවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී විශේෂයෙන්ම සැලකිලි මත යුතු කරුණු මොනවාද? ඔව්, මම කලිනුත් සඳහන් කරා අපි සාමාන්‍ය කෙනෙකුගේ අධික රුධිර පීඩනයට වඩා ගර්භණී මවකගේ අධික රුධිර පීඩන තත්ත්වය විශේෂිත සැලකිල්ලක් දක්වන්න ඕන. ඇත්තටම උදාහරණයක් ඉදිරි ගත්තොත් අපි සාමාන්‍ය කෙනෙකුට අධික රුධිර පීඩනය පවතිද්දී කියනවා අපි සති දෙකකට නැත්නම් මාසයකට වඩා රුධිර පීඩනය මැන බලන්න කියලා. නමුත් ගර්භණී අම්ම කෙනෙකුට අධිරුධිර පීඩනය පවතිනවා නම් අපි කියනවා දිනපතාම හෝ නැත්නම් දවසක් හැර දවසක් හෝ තමන්ගේ රුධිර පීඩනය තම වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා මැනලා බලන්න ඕනේ.
ඒවගේම මේ රුධිරපීඩන තත්ත්වය නොසලකා සිටීම නිසා මවරුන්ටත් දරුවන්ටත් අධික සංකූලතා ඇතිවන්න පුළුවන්. අපිට පහසුවෙන් එය වලක්වා ගන්නට පුළුවන්. ඒ නිසායි අපි ඇත්තටම මේ අධිරුධිරපීඩන තත්ත්වයට පත් වෙන මවරුන් කළ යුත්තේ මොකක්ද කියලා ඔබව දැනුවත් කරන්න අදහස් කරේ. අපි හිතමු ගර්භණී තත්ත්වයේදී ඇතිවන අධිරුධිරපීඩන පවතිනවා කියලා. මම කිව්වේ සාමාන්‍ය සති 20ට පසුව ඇතිවන අධිරුධිරපීඩන තත්ත්වය ගර්භණී සමයේදී ඇතිවන අධිරුධිරපීඩන තත්ත්වය. එවැනි මවකට ඒ සඳහා අවශ්‍ය ඖෂධ ලබා දෙනවා. ඒ ඖෂධ ලබා දුන්නත් ගර්භණී තත්ත්වය වර්ධනය වෙනකොට සමහර විට රුධිරපීඩනය ඉහළ යන්නට පුළුවන්. එතකොට කොහොමද අම්මා කෙනෙක් ඒක දැනගන්නේ? සමහර විට ඇතිවන්න පුළුවන් රෝග ලක්ෂණ තියෙනවා. මේ රෝග ලක්ෂණ කෙරෙහි අම්මා කෙනෙක් ඉතාමත් දැඩි අවධානය යොමුවන්න ඕනේ. පළවෙනි දේ තමයි දැඩි හිස රදයක් ඇතිවන්න පුළුවන්. එහෙම නැත්නම් වමනය ඇතිවන්නට පුළුවන්. ඒ වගේම පෙනීමේ වෙනස්කම්, ඇස් බොඳවීම දෙකක් වගේ පේන තත්ත්වයක් ඒ වගේ ඇතිවන්නට පුළුවන්. යම් කිසි අවස්ථාවක එවැනි රෝග ලක්ෂණයක් තමන්ට දැනුනොත් මේ ගර්භණී අම්මා අනිවාර්යයෙන්ම තමන්ගේ වෛද්‍යවරයා වෙතට යොමු වෙන්නට අවශ්‍යයි. ඒ වගේම අපි මව්වරුන්ට උපදෙස් දෙනවා නිවසේ ඉන්නකොට මුත්‍රා පරීක්ෂණ කරන්න. මුත්‍රාවල ප්‍රෝටීන ගමන් කිරීම ඇතිවන්නට පුළුවන්. නිවසේදී පහසුවෙන් මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. බොහෝ මව්වරුන්ට අපි මේක උපදෙස් ලබා දෙනවා. ඒ මුත්‍රා පරීක්ෂණය දිනපතාම වුණත් කරගන්නට පුළුවන්. යම් කිසි වෙලාවක මේ ප්‍රෝටීන ගමන් කිරීම වැඩි වුණොත් ඒ මව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා වෙත යොමුවන්නට ඕනේ. ඒ වගේම අනිත් රෝග ලක්ෂණයක් තමයි කකුල් ඉදිමෙන්නට පුළුවන්. ඒ වගේම මුත්‍රා යන ප්‍රමාණය අඩු වන්නට පුළුවන්. බොහෝ මව්වරුන් මේ ගැන නොදැනුවත්කම නිසා නොසලකා ඉන්න රෝහලට හෝ වෛද්‍යවරයා වෙත යොමු නොවීම නිසා සංකූලතාවලට යොමුවන්නට පුළුවන්. අප රැඳී සිටින මේ වාටුව තුළම සිටිනවා අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ලබන මවුරුන් කීප දෙනෙක්. ඉතින් අප එයින් කෙනෙකු ළඟට ගොස් බලමු ඇය කෙසේද තමන්ගේ ගර්භණී කාලය තුළ මෙම රෝගී තත්ත්වයට මුහුණ දෙන්නේ, ප්‍රතිකාර ලබන්නේ සහ තමන්ට රුධිර පීඩනයේ වෙනසක් වෙනවා නම් කෙසේද එය දරාගන්නේ දැනෙන්නේ කියන කාරණා. දැන් මේ අම්මගේ කීවෙනි ගර්භයද? පළවෙනි ගර්භයයි. දැනට ගර්භයට සති කීයක්ද? සති 28යි දවසයි. ඔව්. දැන් මේ අධිරුධිරපීඩනය දැනගත්තේ සති කීයෙන් විතර වගේද? සති 20ෙන්. 20ෙන් දැනගත්තා. දැන් මේ අධිරුධිරපීඩනය සම්බන්ධ ප්‍රතිකාර ලබා දුන්නා. ඔව්. ඒ ප්‍රතිකාර ලබා දෙද්දී අම්මට මොනවද කිව්වේ? ඒ කියන්නේ මොනවා රෝග ලක්ෂණ ඇති වුණොත් සැලකිලිමත් වෙන්න කියලාද? ඔළුවේ කැක්කුමක්, ඔව්. කකුල් ඉදිමුමක්, ඔව්. මුත්‍රා අඩුවෙන් පිටවීමක් වගේ ලක්ෂණ. එහෙම ලක්ෂණයක් ඇති වුණොත් වහාම වෛද්‍යවරයා ළඟට යන්න කියලා කිව්වා. ඔව්. දැන් ඔබ දන්නවා මේ සිසේරියන් සැත්කමකට භාජනය කරන්න ලැහැස්ති වෙලා ඉන්නේ. සිසේරියන් සැත්කමට භාජනය කරන්න හේතුව මොකක්ද? අධික රුධිරපීඩනය. අධික රුධිරපීඩනය නිසා. ඔව්. මම ඔබට සඳහන් කරන්න සිටියේ අධික රුධිරපීඩන සහිත මවකට එහි අවසානයේ ප්‍රතිඵලයක් ලෙස සීසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීමට සිදුවිය හැකි කියන කාරණා. ඉතින් එය සිදුවන්නේ කෙසේද කියා අපි බලමු රූපරාමු ආශ්‍රයෙන්. ඒ සඳහා අප සමග එකතු වෙනවා ප්‍රසවාහන ආයුර්වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ජනරෝල් වෛද්‍යතුමා. අප බලමු කෙසේද සැත්කම සිදුවන්නේ කියා. අප ඔබට සඳහන් කරමින් සිටියා ගර්භණී සමය තුළ අධික රුධිරපීඩනය තත්ත්වයක් ඇතිව හොත් ඒ බොහෝ විට අවසන් වන්නේ සිසේරියන් සෙක්ෂන් එසේද නැත්නම් සිසේරියන් සැත්කමක් සිදු කිරීමෙන් කියා. ඉතින් වෛද්‍යතුමා මා කැමති දැනගන්නට මොකද මේ අවස්ථාවකදී මේ සැත්කමකටම යන්නට සිදුවන්නේ? ඔව්, ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම රුධිර අධික රුධිරපීඩනය ගර්භණී කාලයේදී ඇතිවන ඒ නිසා ඇතිවන සංකූලතාවයන් ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මේ මවට ඇතිවන සංකූලතාවයන් ගත්තොත් අධික රුධිර පීඩනය නිසා ඇතිවන තත්ත්වයන් තමයි රුධිර පීඩනය පාලනය නොවුවොත් ඒකට අපි ඖෂධ වර්ග භාවිතා කරනවා. එහෙම පාලනය නොවුනොත් රුධිර තත්ත්වයක් ඇති වෙනවා ප්‍රී ඉක්ලැම්සියා කියලා තත්ත්වයක්.
ඊටත් එහා ගියොත් මේ රුධිර පීඩනය පාලනය කරගන්න නැති වුණොත් ඊට පස්සේ ඊක්ලැම්සියා කියලා ෆිට් එකක් හැදෙන්න පටන් ගන්නවා. ඒ ෆිට් එක හැදෙන්න පටන් ගත්තොත් ඇතරම ඒක මාරාන්තික වෙනවා. ඒක බබාට සහ මවට දෙදෙනාටම ඒක බලපානවා. ඉතින් ඔබ දන්නවා ඇති ලංකාවේ මාතෘ මරණ ගත්තොත් එහෙම මාතෘ මරණ වලට හේතු වෙන හතර වෙන හේතුව තමයි මේ ගර්භණී සමයේ ඇතිවන අධික රුධිර පීඩනය. මේ අධික රුධිර පීඩනය නිසා අපිට ඒ මවගේ පැත්තෙන් ගත්තොත් බබාගේ පැත්තෙන් ගත්තොත් එහෙම වෙන්න පුළුවන් හානි ඉතාමත්ම වැඩි. එකක් තමයි බබාගේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඊළඟට වැදෑමහ ගැලවෙන්න පුළුවන් ගර්භාෂය තුලදීම. එයින් බබා මිය යන්න උනත් පුළුවන්, බබාගේ ජීවිතය අහිමි වෙන්න උනත් පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී අපි ගත්තොත් එහෙම මේ අර මම කලින් කිව්වා වගේ ෆිට් එකක් වගේ හැදෙන අවස්ථාවක ගත්තොත් අපිට ඉතාමත්ම ඉක්මනින් මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා කරන්න පුළුවන් ඉක්මනින්ම කරන්න පුළුවන් දේ තමයි සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් මේ දරුවා බිහි කරන්න. මොකද මේ බබා නිසා තමයි මේ අධික රුධිර පීඩන තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. බබා බිහි කළ වහාම අපිට මේ රුධිර පීඩන මට්ටම පාලනය කරලා මේ රෝග තත්ත්වය පාලනය කරන්න පුළුවන්. මෙතුමුණ දැන් අද අප මුහුණ දෙන මේ තත්ත්වයට අමතරව වෙනත් විශේෂිත අවස්ථා සඳහා අප සිදු කරන සිසේරියන් සැත්කම්. නමුත් එම සැත්කම සිදු කරන අවස්ථාවේදී සහ විශේෂයෙන්ම අධික රුධිර පීඩන තියෙන පේෂන් කෙනෙකුට අධික රුධිර පීඩන සහිත මවකට සැත්කම සිදු කිරීමේදී අප වඩා සැලකිලිමත් වඩා අවධානය යොමු කළ යුතු තත්ත්වයක් පසුනවාද මේ සැත්කම තුළ? ඔව්, ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. අපි ගත්තොත් එහෙම මේ අධික රුධිර පීඩනය සහිත මවකට කරන සිසේරියන් සැත්කම ටිකක් වෙනස් අනිත් මවකට කරන සැත්කමකට වැඩිය. ඒකට හේතු තමයි මේ මව අධික රුධිර පීඩනයේ පෙළෙන මවක්. එතකොට ඒ නිසා ඇතිවන සංකූලතාවයන් අපි පාලනය කරගන්න ඕන. විශේෂයෙන්ම නිර්වින්දනයේදී මේ සඳහා ප්‍රශ්න වෙනවා. ඊළඟට අපේ ඔපරේෂන් එකේදීත් මවගේ රුධිර පීඩනය වැඩි වුණොත් එහෙම ලේ වහන ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ මේ අපි ගත්තොත් රුධිර පීඩනය ගර්භණීභාවය නිසා ඇතිවන රුධිර පීඩනයේදී ලේ කැටි ගැසීමේ ප්‍රශ්න ඇති වෙනවා. ලේ කැටි නොගැසීමේ. ලේ කැටි නොගැසීම වුණාම අපි දන්නවා ශල්‍ය කර්මයක් කරාම ඉතාමත්ම අමාරුයි ඒ රුධිරය නවත්ත ගන්න. ඒක තමයි එක විශේෂිත වෙනසක් තමයි ඒක මේ අධික රුධිර පීඩනය ඇතිවන රුධිර වහනය වළක්වා ගන්න අපි විශේෂිත ක්‍රම අනුගමනය කරනවා. ඉතින් අපි විවිධ පරීක්ෂාවන් කරලා මේ රුධිරය කැටි ගැසීම සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා නම් විතරයි අපිට කරන්න පුළුවන් සැත්කමක්. නැත්නම් ඔබ දන්නවා රුධිර වාහනය නවත්වන්න ක්‍රමයක් නැති වෙනවා. ඊළඟට තමයි මේ වගේ සැත්කමක් ඉතාමත්ම ඉක්මනින් ක්ෂණිකව සිදු කරන්න ඕන සැත්කමක්. මොකද මවගේ ජීවිතය බේරා ගන්න, එහෙම නැත්නම් බබාගේ ජීවිතය බේරා ගන්න මේ සැත්කම ඉතාමත්ම ඉක්මනින් කරන්න ඕන, අනිත් සැත්කම් වගේ නෙමෙයි. අධික රුධිර පීඩනය නිසා පෙළෙන මවක් තමගේ පළමු දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව දෙවෙනි දරුවෙකු ලැබෙන්නට යන මොහොතේ අධික රුධිර පීඩනය ඇයට බලපාන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී කල්තියා කිසියම් සංඥාවක් තිබෙනවා දැයි හඳුනාගත යුතු කිසියම් පරීක්ෂණයකට භාජන වේ යුතුද? ඔව්, ඇත්තටම අපි ගත්තොත් එහෙම පළවෙනි වතාවේ අධික රුධිර පීඩනය තිබුණොත් එහෙම ඊළඟ ගර්භණීභාවයේදීත් එය ඇති විය හැකියි. ඉතින් මේ සඳහා දැන් ඇත්තටම ස්කෑන් පරීක්ෂණ වගේක් ඇවිල්ලා තියෙනවා, අලුතෙන් හොයාගෙන තියෙනවා. ඒ පරීක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් ඊළඟ ගර්භණීභාවයේදී කොයිතරම් දුරට මේ රුධිර පීඩනය අධික රුධිර පීඩනය එන්න ඉඩකඩ තියෙනවද කියලා අපිට කලින්ම දැනගන්න පුළුවන්. ඊළඟට මේ වගේ රුධිර පීඩනය තියෙන මව් වරුන්ට අපි විශේෂ ඖෂධ වර්ග තියෙනවා දැනට. ඒවා භාවිතා කරන්න පුළුවන් මේ රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතාවයන් අඩු කරගන්නත් පුළුවන්. ඔබට අප සැත්කම තුළින් දකුණට සැලැස්සුවා කෙසේද අධික රුධිර පීඩන සහිත මවකට සිසේරියන් සැත්කමකින් දරුවා ලැබෙන්නේ කියලා කාරණාව. ඉතින් වෛතුන් මේ කාර්යබහුල මොහොතේ බොහොම ස්තුතියි අපෝ දෙනවා කිරීමට අපහායකීම සම්බන්ධයෙන්. අධික රුධිර පීඩනය සහිත කාන්තාවකට දරුවෙකු පිළිසිඳ ගතහොත් එසේත් නැත්නම් දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් පසුව අධික රුධිර පීඩන තත්ත්වයක් ඇතිව හොත් යන අවස්ථා දෙකෙහිදීම ඔබ කෙසේද දරුවා බිහිවන තේ රැක බලාගන්නේ කියන කාරණාව පිළිබඳව අපව බෝධෙන්වත් කළා. එපමණක් නොවේ එවැනි දරුවෙකු සිසේරියන් සැත්කමකින්
එළියට ගන්න කෙසේද නැත්නම් ප්‍රසූතය සිදුවන්නේ කෙසේද කියන කාරණාව රූපරාමු ආශ්‍රයෙන් දකින්නට සැලසුවා. අප දැන් බලන්නේ එවැනි දරුවෙකු ප්‍රසූතින් අනතුරුව කිසියම් විශේෂ රැකවරණයකට රැකබලා ගැනීමට ලක් විය යුතුද කියන කාරණාව පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මේ සඳහා ඔබව දැනුවත් කිරීමට අප ආරාධනා කරා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ වෛද්‍යතුමාට. වෛද්‍යතුමනි අප බලමු දැන් අධික රුධිරපීඩන සහිත කාන්තාවකට දරුවෙකු බිහි කිරීමෙන් අනතුරුව එම දරුවාට විශේෂ රැකවරණයක් විශේෂ රැකබලා ගැනීමක් අප විසින් කළ යුතුද? දැන් ඇත්තටම ගොඩාක් අවස්ථාවල මවට අධික රුධිරපීඩනය වැළඳුන අවස්ථාවල මමගේ රුධිරපීඩනය විශාල වශයෙන් වැඩි වෙලා නැත්තම් හෝ වෙන සංකූලතා, ඒ කියන්නේ රුධිරපීඩනයත් සමග එන වෙන සංකූලතා තිබුණ නැති අවස්ථාවල ගොඩක් වෙලාවට අපි ගර්භණීභාවය සාමාන්‍ය කාල සීමාව දක්වා දික් කරගෙන සාමාන්‍යයෙන් බබා මේරුණු තත්ත්වයට ආවම තමයි බබාව මේ ඩිලිවර් කරන්නේ. ඒ අවස්ථාවල බබාගේ වර්ධනය සාමාන්‍ය මට්ටමින් පැවතුන බබාලගේ විශේෂයෙන් රැකබලා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය බබෙක් වෙන කිසිම ආබාධයක් හෝ මවට කිසිම අසනීපයක් නැති විදිහට විතර හම්බෙන බබෙක් වගේ සාමාන්‍ය විදිහට රැකබලා ගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල සම්පූර්ණයෙන්ම මෝරලා හම්බෙන බබාලත් අධික රුධිරපීඩනය වැඩි නම් සමහර අවස්ථාවල බබාලගේ වර්ධනය බාල වෙලා තියෙන්න පුළුවන්. මෙහෙම වර්ධනය බාල වෙලා තියෙන බබාලගේ සමහර වෙලාවට ගොඩාක්ම වර්ධනය බාල වෙලා නම් විශේෂ රැකවරණයක් දෙන්න අවශ්‍යයි. විශේෂයෙන්ම සීනි මට්ටම ලේවල අඩු වෙන්න හැකියාව තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ සංචිත අඩුකම නිසා සහ සීතල වෙන්න බලනවා සමහර වෙලාවට. ඒ පැත්තෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ අරුණාම සාමාන්‍යයෙන් ඒ බබාලටත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. වෛද්‍යතුමනි ඔබතුමා සඳහන් කළේ දරුවා පිළිසඳ ගැනීම සඳහා අවශ්‍ය නියමිත කාල පරිච්ඡේදයේ මවගේ කුස තුළ සිටියහොත් අප සඳහන් කරනවා ටර්ම් බබෙක් එසේ නැත්නම් අදාළ කාල සීමාවට එළඹෙන ලද බබෙකු එළියට පැමිණි පසු එම දරුවා රැකබලා ගැනීමට විශේෂිත වූ ක්‍රමවේදයක් අවශ්‍ය නැහැ කියන කාරණාව. නමුත් අධික රුධිරපීඩනයේ ප්‍රතිපයයක් ලෙස මීට වඩා වෙනස් සංකූලතා දරුවාට හෝ මවට ඇතිවන්නට පුළුවන්. එවැනි අවස්ථා ගැන අප යම් දැනුවත් කිරීමක් කරනවා. ඔව් නන්දන. සමහර අවස්ථාවල අධික රුධිරපීඩනය විශාල වශයෙන් වැඩි නම් සහ වෙනත් සංකූලතා මවට තිබේ නම් සමහර වෙලාවට ගර්භණීභාවය අපි දිගටම පවත්වාගෙන යාම මවගේ ජීවිතයට අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ අවස්ථාවල කරන්නේ ගර්භණීභාවය කෙලවර කිරීම. ඒ කියන්නේ සිසේරියන් සැක්කමක් මගින් ලදරුවාව පිටතට ගැනීම. ඒ වගේ අවස්ථාවල සමහර වෙලාවට සති 28 සාමාන්‍ය බබෙක් ඉපදෙන්නේ සති 38ක් 40ක් සම්පූර්ණලා සමහර අවස්ථාවල සති 28 26 ඒ වගේ අවස්ථාවල බබාලව එළියට ගන්නවා මවගේ ජීවිතයට තියෙන අවදානම නිසා. ඒ එහෙම අවස්ථාවල විශේෂ රැකබලා ගැනීමක් මේ ලදරුවන්ට අවශ්‍යයි. ඔයතුමනි දැන් අප දන්නවා දරුවෙකු පිළිසිඳගෙන දරුවෙකු බිහිකිරීම සඳහා ප්‍රමාණවත් කාලය ලෙස දල වශයෙන් සලකන්නේ සති 36 හෝ ඊට පසුව කිසියම්ු කාලයක්. ඉතින් ඊට පෙර දරුවා ඕනෑම අවස්ථාවක මෙවැනි සංකූලතා නිසා අපට එළියට ගැනීමට සිදුවන්නට පුළුවන් કૃත්‍රිම ආකාරයෙන් විශේෂයෙන් සිසේරියන් සැත්කමක් ආකාරයෙන්. දැන් එය එළියට ගන්නා වූ සති ගණන 90 දරුවාට එක් එක් ආකාරයට අපට රැකබලා ගැනීම ප්‍රතිකාර කිරීමක් කරන්නට සිදු වෙනවා. එවන් කාල පරිච්ඡේදයක් 90 දරුවාට මොනවද ඒකට පුළුවන් සංකූලතා කෙසේද අප බලාගත්තේ කියන කාරණාව වෙන වෙනම අප දැනුවත් කරමු. දැන් නොමේරු තත්ත්වය නිසා ඒ ලදරුවන්ගේ සියලුම ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීකම මෝරලා අපි සසඳනවා නම් සම්පූර්ණ සති ගණන ඉපදලා හම්බ වෙන බබෙක් එක සසඳනවා නම් ගොඩාක්ම මෝරලා අඩුයි. අපි ගත්තොත් මොලේ හදවත පෙනහලු බඩවැල් වකුගඩු සියලුම ඉන්ද්‍රියන් ඉතාම අඩු මට්ටමින් මෝරලා තියෙනවා. එම නිසා මේ ලදරුවන්ට විශේෂ රැකකාරණයක් සහ විශේෂ ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වෙනවා. මේ ලදරුවන්ව අනිවාර්යයෙන්ම ලදරු දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න අවශ්‍යයි. සමහර අවස්ථාවල දරුවාව එළියට ගැනීමට අවශ්‍ය වෙනවා සති 34ක් 35ක් ඒ වගේ අවස්ථාවල ඉපදෙන දරුවන්ගේ ඉන්ද්‍රියන් සාමාන්‍ය මට්ටමින් මෝරලා තියෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවලදී ගොඩාක් ප්‍රශ්න බබාලට ඇති වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල බබාගේ වෙන විශේෂ ප්‍රශ්නයක් නැතිනම් අපිට බබාව මව සමග තියන්නත් පුළුවන්. මේ බබාලා සීතල වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂ
උපක්‍රම යොදන්න ඕනේ බබාලා සීතල වෙන්නේ නැති වෙන්න සහ බබාලාගේ උෂ්ණත්වය නිතර නිතර බලන්න ඕනේ අම්මා ගාව ඉන්නවා නම් පසු ප්‍රසව වාට්ටුවේ ඊට අමතරව සමහර බබාලා සති 33 34 ඒ වගේ ඉපදෙන බබාලාගේ පෙනහළු වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ වටේ ප්‍රශ්න අනුව ඉතින් වෛද්‍යවරුන් බලලා තීරණය කරනවා කරන්න අවශ්‍ය ප්‍රතිකර්ම මොනවද කියලා වෛද්‍යතුමනි අප දන්නා කාරණාව තමයි විශේෂයෙන් ප්‍රීටර්ම් එසේ නැත්නම් නොමෙරු ලදරුවෙකු සති 28 29 30 වගේ කාලවලදී සමහර විටත් කලින් 26 28 අවස්ථාවක දරුවෙකු එළියට ගැනීමට සිදු වුවහොත් දරුවාට සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවය අනිකුත් අවදීන් වලට වඩා යම් ප්‍රමාණයකින් වැඩි. එහෙම නිසා අප තවදුරටත් විශේෂයෙන් සඳහන් කරමු එවැනි අවදියක දරුවෙකුට ඇතිවිය හැකි සංකූලතාත් ඉන්පසු ක්‍රමක්‍රමෙන් දරුවෙකුට කිසියම් සංකූලතාවල අවධානමක් තිබේද කියන කාරණා ඇත්ත වශයෙන්ම නන්දන සති 28 26 සම්පූර්ණ වෙලා එළියට ගන්න බබාලගේ මම පෙර පැවසූ පරිදි සියලුම ඉන්ද්‍රියන් අතිශය නොමේරු මට්ටමක පවතින්නේ. මේ නොමේරු මට්ටම පවතින නිසා ඒ ඉන්ද්‍රියන්ට අදාළ සංකූලතා එන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මොළය ගත්තොත් මොළය නොමේරලා තියෙන නිසා මේ බබාලගේ මොළය ඇතුළට ලේ ගැලීමට හැකියාවක් පවතිනවා. අපි ඒක සංසන්දනය කළොත් සම්පූර්ණ දවස් සම්පූර්ණ වෙලා ඉපදෙන බබෙක් එක්ක. තවත් මෙවැනි වැඩසටහනකින් අර්ථවත් සෞඛ්‍ය දැනුමක් ඔබට රැගෙන යලිත් පැවිදි තෙක් අද දිනේ සමුගෙන යන්නම් ඔබට නිරෝගීමත් අනාගතයක් වේවා.